මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරන්නේ ඖෂධීය ගුණයක් තියෙන ලොකුවට වැවෙන කටුවනෝදාක විනාඩි දෙකෙන් බද්ධ කරලා කොහොමද පොඩිවට හදාගන්නේ කියලා. ඔබට පේනවා ඇති බද්ධ කරපු කටුවනෝදා පැලයක් බදුනක හිටවලා තියෙනවා මේ මල් ලැබිලා තියෙනවා. මෙන්න මේ ගහෙන් තමයි අපි අතුරු කිල්ලක් අරගෙන අනෝදා බීජ පැලයකට බද්ධ කරන්නේ. කටුවනෝදා පැලයක් බද්ධ කරගන්න අපට පළමුවෙන්ම අවශ්‍ය වන්නේ කටුවනෝදා බීජ පැලයක්. බීජ පැලයක් අපි ගෙවත්තේ හිටෙව්වොත් එහෙම අවුරුදු 4ක් 5ක් යනවා පළ දරන්න. එනිසායි අපි බද්ධ කරලා හිටව ගත්තොත් වසර එකමාරකින් අපට පුළුවන් පළදාවක් ගන්න. කටුවනෝදා පැලයක් අපට ගන්න පුළුවන්. අපි නැත්තම් මාකට් එකෙන් ගන්න කටුවනෝදා ගෙඩියක බීජ හොඳට හොදලා වැලි තමානක දාලා අපට පැල කරලා ගන්න පුළුවන්. කටුවනෝදා බීජ පැලයක් පැල කරගෙන මාස 4කින් 5කින් පමණ පුළුවන් අපට මෙන්න මේ වාගේ පැලයක් ලබාගෙන බද්ධ කරන්න. මේ තමයි කටුවනෝදා පැලයක් බද්ධ කරගන්න හොඳම කාලේ. මේ දකින්න තියෙන්නේ අපි සපයාගත් කටුවනෝදා බීජ පැලය. අපි මේක අඟල් 4කට උඩින් කපලා දානවා බීජ පැලය. මෙන්න මෙහෙම. කටුවනෝදා බීජ පැලය අපි කැපුවේ හොඳින් කැපෙන මේ වාගේ කතුරකින්. ඉන්පසු අපට මේක අපි කුණ්‍ය බද්දේ ගහන නිසා අපට හොඳින් මේක පලා ගන්න ඕන සියුම්ව කපා ගන්න. ඒ සඳහා අපි බ්ලේඩ් තල කෑල්ලක් තමයි යොදාගන්නේ. බ්ලේඩ් තල කෑල්ලෙන් අඟලක් එකමාරක් අතර දුර ප්‍රමාණයකට අපි මේක හොඳින් පලා ගන්න ඕන හොඳින් කැපෙන බ්ලේඩ් තලයක් නිසා. මොකද එහෙට මෙහෙට වුණොත් එහෙම බද්දේ සාර්ථක වෙන්නේ නැති නිසා. මෙන්න මේක ආකාරයට අපි හොඳින් පලා ගන්නවා සියුම්ව කැපෙන බ්ලේඩ් තලෙන්. බද්ධ කිරීම සඳහා අනුජය අපි ලබා ගන්න ඕනේ පළදරන ගහකින්. අපට මේක පුළුවන් පිට තැනක නැත්නම් වෙනත් ගෙවත්තකින් හරි හොඳින් අතු පළදරන ගහකින් අතුරු කිල්ලක් කපාගෙන හොඳින් හුලම් බදන්න නැතුව බෑග් එකක දාලා ප්‍රවේශමෙන් ගෙනල්ලා අපට බද්ධ කරගන්න. මේ පෙන්වන්නේ ඔබට අපි පළදරන බඳුනක සිටවලා තියෙන ගහකින් තමයි අත්තක් ලබා ගන්න යන්නේ. මෙන්න මේ වාගේ අත්තක් අපි පළමුවෙන්ම කපා ගන්න ඕනේ. අපි පළදරන ගහකින් අනෝදා රිකිල්ලක් කපා ගන්න විට පුරුකක් ළඟින් නැත්නම් පත්‍රයක් වැටෙන තැනකින් තමයි කපා ගන්න ඕන. මොකද සාකවල සෛල වැඩිපුර ප්‍රමාණයක් තිබෙන්නේ මේ වගේ ජොයින්ට් එකක් නැත්නම් කොලයක් වැටෙන තැනක. ඒ නිසා හොඳින් බද්දේ අල්ලනවා ඒ වගේ තැනක් අපි බද්දේ සඳහා කපලා යොදාගත්තොත්. ඒ කපාගත් රිකිල්ල අපි මෙන්න මෙහෙම කොල කීපයක් අපට ඉවත් කරගන්න අවශ්‍යයි. පත්‍රවල භාග වශයෙන් උත් ඉවත් කර ගන්න පුළුවන්. මෙන්න මෙහෙම අපි ඒක ඉවත් කර ගන්නවා. මොකද කොළ ඉවත් කරගත්තොත් හොඳින් දළු දාලා එනවා අපට උච්ඡේදනය පාලනය කර ගැනීම සඳහා තමයි අපි මේ පත්‍ර ඉවත් කරගන්නේ. මේ දකින්න තියෙන්නේ පත්‍ර ඉවත් කරගත්ත අනෝදා රිකිල්ල නැත්නම් අනුජය. මේ දකින්න තියෙන්නේ අනෝදා රිකිල්ල, ඒ කියන්නේ අනුජය. අපි මේක දෙපැත්තෙන් රැහැලා දාන්න ඕන. හොඳට කැපෙන බ්ලේඩ් තලයකින් තමයි රහින්නේ. මෙන්න මෙහෙම දෙපැත්තෙන් අපි අඟලක සිට ප්‍රවේශමෙන් ඉවත් කර ගන්න ඕන. මෙහෙම දෙපැත්තෙන්ම මේ සඳහා බද්ධ පිහියක් යොදා ගන්නත් පුළුවන්. නැත්තම් බ්ලේඩ් තල කෑල්ලක් ඉතාමත් සුදුසුයි. ඉන්පසු අපි පලාගත් ග්‍රාහකය ප්‍රවේශමෙන් මෙන්න මෙහෙම ඈත් කරගන්න අවශ්‍යයි. ඉන්පසු රිකිල්ල ප්‍රවේශමෙන් අපි ඇතුළට ඇතුල් කරනවා. ඇතුල් කරලා මේ දකින්න තියෙන්නේ හාල් බෑග් එකකින් ලබාගත් පටියක්. අපි මේකට පොලිතින් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම තමයි කිසිම ආලේපයක් කරන්නේ නැහැ බද්ධ කරන ගහකට. ඉන්පසු අපි ප්‍රවේශමෙන් අපි මේක තද වෙන්න මෙන්න මෙහෙම වෙලා ගන්න අවශ්‍යයි. දැන් මේක බද්ධ කරලා අවසానයි. මේ දකින්න තියෙන්නේ විනිවිද පේන පොලිතින් නොරයක්. මේ සඳහා අපට එක පැත්තකින් පාස්සලා ගන්න පුළුවන්. නැත්නම් අපි ගෙදරට බහන්නගෙන කියන්නේ සපත්තු වගේ ගේන ඕනම උරයක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්.
මේකෙන් අපි මේක වසා තබන්න අවශ්‍යයි මොකද මේක උච්ඡේදනය පාලනය කරන්න ඕන ඒ වගේම මේක ඇතුලේ උෂ්ණත්වයක් ඕන ඒ විදිහ තමයි මේක හොඳින්ම බද්දේ ඉක්මනින් සන්ධි වෙන්නේ මෙන්න මෙහෙම අපි මේක දා ගන්න අවශ්‍යයි ඉන්පසු මේකේ වාතාශ්‍රය ඇතුල් වීම පිටවීම වැළැක්වීම සඳහා මේක පටියකින් ගැට ගහන්න ඕන නැත්නම් අපට පුළුවන් රබර් බෑන්ඩ් එකක් දාන්න රබර් බෑන්ඩ් එකක් දාලා අපි මේක දින 21ක් කෙලින්ම සූර්යාලෝකයට මුහුණ නොදෙන තැනක ඒ කියන්නේ ආලෝකය පමණක් වැටෙන තැනක මේක තියන්න ඕන සති 3ක් පමණ සති 3කදී මේ බද්ධිය හොඳින් සන්ධි වෙලා අපට පුළුවන් මේක දළු එනවා දකින්න. ඉන්පසු අපට පුළුවන් මේක රබර් බෑන්ඩ් එක ඉවත් කරලා මේ බෑග් එක ඉවත් කරලා අනෝදා පැලිය උදේ හිරු එළියට මෝණ දෙන්න තියලා ජලය එකතු කරලා මේක බඳුනක නැත්නම් ගෙවත්තේ හිටව ගන්න මාස දෙකක් තුනක් විතර යන්න ඕන අපි ගෙවත්තේ මේක හිටව ගන්න නැත්නම් බඳුනක හිටව ගන්න. හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අනෝදා ගස්වල මල් හැදෙනවා ගෙඩි හැදෙන්නේ නැහැ කියලා. ගෙඩි හැදෙන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් අපි ළඟදිම කරනවා ඔබට ඒක බලලා පුළුවන් ඔබේ ගෙවත්තේ තියෙන කටුවනව දගයේ ගෙඩි ලබා ගන්න මේ දකින්න තියෙන්නේ බද්ධ කරලා මාස දෙකමාරක් තුනක් ගියපු පැලයක් මේ තියෙන්නේ බද්ධ කරපු ස්ථානය මේ වාගේ පැලයක් හොඳයි අපේ ගෙවත්තේ නැත්නම් බඳුනක හිටව ගන්න මෙහෙම පැලයක් හිටව ගත්තොත් අපට පුළුවන් වසර එකමාරකින් පමණ බඳුනක නැත්නම් ගෙවත්තේ හිටවලා හොඳ අනෝදා වශයෙන් පළතුරක් අපට ලබා ගන්න. මෙවැනි වටිනා වීඩියෝ ඉක්මනින් නැරඹීම සඳහා සිලෝන් නැග්‍රි අපගේ channel එක subscribe කර bell icon එකත් click කරන්න. ඔබට පුළුවන් අපි දමන වීඩියෝ ඒ සැරින් නරඹන්න. ඔබට සුබ දවසක්.